ඒ වෙලාවෙ ඉන්දියාව කොයිතරම් දුරට ලෝකෙ දිහා බලලාද මේ ඉන්දු ලංකා ගිවිසුම අසංකලයේ කියන එක ඉතා පැහැදිලි. මොකද ඉන්දු ලංකා ගිවිසුමට පරිබාහිරව රජීව් ගාන්ධි සහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අතර හුමාරු වෙච්ච මේ මේ මොනවද ලියුම් ගනුදෙනු වල සඳහන් වෙච්ච දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ කිසිදු වරායක් ඉන්දියාවේ ආරක්ෂාව සඳහා බලපාන ආකාරයට යොදන්න බෑ. ඒ වගේම තමයි මේ ලියුම් වල සඳහන් වෙලා තිබුණා ත්‍රිකුණාමලයේ වැඩි දියුණු කරනවා නම් වරාය වැඩි දියුණු කරනවා නම් ඒක ඉන්දියාවත් එක්ක එකතු වෙලා කරන්න ඕනේ කියන කාරණේ. හැබැයි ඒතර 1987 හැබැයි ඉන්දියාව ඒ ගිවිසුම අත්සන් කරන වෙලාවේදී මේ අද තියෙන භූදේශපාලනික තත්ත්වය නෙමෙයි ඉන්දියාවට තිබුණේ. එදා තිබුණ සෝවියට් දේශය සහ ඇමරිකාව ද්වන්ද මේ ගෝලීය තත්ත්වයක් තිබුණේ. හැබැයි අද වෙනකොට ඉන්දියාව එදා එක දැක්කද නැද්ද කියන එකක් නෙමෙයි. නමුත් අද පවතින තත්ත්වයට උන්නේ ගලපගත්තා. දැන් අවසානයේදී මේ අපි අත්සන් කරපු තෙල් ටැංකිය ගිවිසුම වෙලාවේ අපිට ගැලවෙන්න බැහැ කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා සම්පූර්ණයෙන්ම. හැබැයි ඒ වෙලාවේ ඒ මේ තෙල් ටැංකිය ගිවිසුම පව අත්සන් කරනකොට යොදාගත්තේ අර ඉන්දු ලංකා ගිවිසුමේ තියෙන මේ සහ ඒකට අදාළ වගන්තිරික. ඒතර දැන් ගයන්න අහ ප්‍රශ්නේ ඇවිල්ලා අපි ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන වෙලාවෙදිම චීනෙත් එක්ක ගිවිසුමක් අත්සන් කරන වෙනත් දෙයකට දැන් මේ ගැටුමක් ඇති වෙලා තියෙනකොට අපි ඇත්තටම අපේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත්තොත් එමේ 1970 ඉඳන් අපිට ඊට ඉස්සර ඉඳන් අපිට තිබුණේ නොබෙදි විදේශ ප්‍රතිපත්තියක්. අපි විශ්වාස කළේ ඉන්දියානු කලාපේ ඉන්දියානු සාගරයේ සාම කලාපයක් වෙන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් අපි කටයුතු කළේ. ඒතකොට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව දිනාගත්ත ප්‍රතිරූපයක් අපි සතුව තිබුණා. හැබැයි 1977 පස්සේ අපි ඉතාම දැඩි ලෙස ඇමරිකා එක්සත් ජනපදයට ලං වුණා. ඊළඟට සිද්ධ වෙච්ච දේ තමයි අපි ඊළඟට පැවති රාජ්‍යයන් චීනට ලං වුණා. ඇත්තටම ඉන්දියාව දැන් ඉන්දියාවට ලංකාව කියන එක මෙතුමා පැහැදිලි කළා වගේ ඉතාම වැදගත් රාජ්‍ය බව ඇත්ත. දැන් උදාහරණයක් ඇට ගත්තොත් එතුමා අපේ මේජර් ජෙනරල්තුමා කිව්වා ඉන්දියන් සාගරය පාලනය කරන්නේ කවුද ලෝකය පාලනය කරන්නන් කියලා කිව්වා. නමුත් ඊට එහා ගිහිල්ලා මවුන්ට් බැටන් සාමිරය ඒ කියන්නේ දෙවන ලෝක යුද සම්මේලනයේ බ්‍රිතාන්‍ය සහ මිතුරු හමුදාවේ නේවි ෆ්ලීට් එක හිටපු කමාන්ඩින් ඔෆිසර් එයාගෙන whoever controls the trincomalee bay will control the indian ocean එමේ සමස්ත ඉන්දියානු මේ සාගරයේම පාලනය කිරීමේ හැකියාව එක තැනකින් නම් බලන්න පුළුවන් මේ මේ අර පල්ලෙහාට යනකම් බලන්න පුළුවන් මේ ත්‍රිකුණාමලයේ වරායිද. එතකොට අපි දැන් මොකද්ද කරලා තියෙන්නේ? දැන් මේ වෙනකොට අපි කරලා තියෙන දේ තමයි අපි එක පැත්තකින් චීනය මෙතෙන්ට ගෙනගෙන තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ඉන්දියාවත් ගෙනගෙන තියෙනවා. ඒ වගේම ඇමරිකානු නියෝජනයත් ඍජුවහ වක්‍රව දෙආකාරයෙන්ම ගෙනගෙන තියෙනවා. ඉන්දියාව හරහා ටිකක් ගේනවා ටිකක් ඇමරිකාව ඍජුවෙන් මැදිහත් වෙනවා. දැන් අපේ ප්‍රදේශ ප්‍රතිපත්තිය තියෙන දේ තමයි මේ වෙනකොට අපි මේ තරගකාරී රාජ්‍යයන් තුනම මේ ඇතුළට ගෙනහැලා බලු පොරුවකට දාගෙන තියෙනවා. මේ දැන් අපිට අපේ විදේශ ප්‍රතිපත්තිය මේ කියන ආකාරයට බැලන්ස් කරන්න පුළුවන් තත්ත්වක නෙමෙයි දැන් අපි ඉන්නේ. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපි ඇවිල්ලා තියෙන මේ බරපතල ආර්ථික අර්බුදය. ඒ නිසා මේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන අවස්ථාවේදී ගෙදර තාත්තා මලාට පස්සේ කරගන්න දෙයක් නැතුණාට පස්සේ ගෙදරට ඇවිල්ලා කියන ඕන දෙයක් අපි කරන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් ඉන්දියාවේ අපේ ඇමතිවරයෙක් තාම අපි දැකලා තියෙනවද මේ මේ තෙල් තියෙන තැනකට ගිහිල්ලා මේ ෂෙඩ් එකට ගිහිල්ලා කතා කරන අපි දැකලා තියෙනවද? අපේ ස්පිරිතාලේ බෙහෙත් ටික දිනනවද කියලා අහන්නේ දැන් ඉන්දියාවේ ඇමති මේ ඇවිල්ලා. ඒතර දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ බලවේග ටික ඔක්කොම රට ඇතුළට ගෙන්න ගත්තට පස්සේ ඒ තරඟකාරී අපි උත්සාහ කරන මේ තරඟකාරී බලවේගවල ගැටුම තුලින් යම්කිසි ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන දේ තමයි ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ කියන්නේ. මොකද විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත්තාම හැමතිස්සෙම දැන් විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නේ රටක අභ්‍යන්තර ප්‍රතිපත්තියේ දීර්ඝ කිරීම. එතකොට විදේශ ප්‍රතිපත්තිය හරේ බවට පත් වෙන්නේ මොකද්ද? නැෂනල් ඉන්ට්‍රෙස්ට් එක. ජාතික අභිලාෂය මොකද්ද කියන එක. ඒතර ඇමරිකා එක්සත් ජනපදය ගත්තත්, ඉන්දියාව ගත්තත්, චීනය ගත්තත් ඒ හැම රටකටම ජාතික අභිලාෂයක් තියෙනවා. ඒ තමන්ගේ ජාතික අභිලාෂය කියලා කියන්නේ පළවෙනි කාරණය තමයි ජාතික ආරක්ෂාව. දෙවෙනි කාරණේ තමයි ජාතික ආර්ථිකය. ඊළඟ කාරණායන් ඊට පස්සේ. දැන් අපේ රට ගත්තොත් එහෙම අපිට තියෙන ජාතික අභිලාෂය මොකක්ද? පළවෙනි එක තමයි අපේ ආර්ථිකය සහ අපේ ආරක්ෂාව. අපිටත් ඒක තමයි තියෙන්නේ. දැන් අපි හිතනවා අපි කොහේ හරි රටකට සම්බන්ධ වුණාම ඒ රටට ගැති වුණාම අපේ ආරක්ෂාව ඒගොල්ලෝ සලසනවා කියලා. එහෙම වෙන්නේ නැහැ කොහෙවත්.